මුත්තුවේලි ක්‍රීඩාංගණයේ පැවති රනිල්ට පුළුවන් ජනරැලියා මතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාට සහාය දක්වන උතුරේ මහජන නියෝජිතින් කීප දෙනෙකුම මෙම ජනරැලියට එක්ව සිටියා. ජනරැලි අමතු ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අතුරුත නුවන්ගේ ගැටළුවලට ඉදිරි වසර පහ තුලදී විසඳුම් ලබා දෙන බවයි. මම හැමදාම යාපනයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මැතිවරණ රෙදී ඇවිල්ලා කතා කරලා තියෙනවා. මගේ අනික් අපේක්ෂක මහත්වරු දැන් යාපනේ හොයාගෙන තියෙන නිසා ඒ අයත් මෙහාට එනවා. ඒගොල්ලෝ ඉන්නේ ඡන්ද කාලේ. මං හැම වෙලෙම එනවා. ඒකයි මට මේ ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න පුළුවන්. මේ රටේ ඔබ සියලු දෙනාටම සිංහල දෙමළ මුස්ලිම් කෑම නොතිබුණු අවස්ථාවේදී මේ ප්‍රශ්නේ විසඳන්න මං ඉදිරියට ආවා. මේ තියෙන தත්ත්වය ආපහු වැටෙන්න පුළුවන්. ඒකයි IMF සංවිධානයේ ඊයේ නිවේදනයෙන් කියලා තියෙන්නේ. දැනට තියෙන ප්‍රගතිය හොඳයි. නමුත් අනතුරු පෙන්නලා කිව්වා මේ මාර්ගේ නොගියොත් මේක ආපහු වැටෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ මාර්ගේ ගෙනියන්නයි මම මෙතෙන්ට ඇවිල්ලා ඡන්දි ඉල්ලන්නේ. උතුරේ වැඩ කටයුතු දේශපාලන ප්‍රශ්න වලට සීමා කරන්න බෑ. සංවර්ධනයත් උවමනයි. නැත්තම් වෙන්නේ අනික් පළාත් ටික ඉදිරියට යනවා යාපනයේ පල්ලෙහාට. පළාත් සභා ශක්තිමත් කළා. ඒ අයට දෙන්න තියෙන බලතල දෙන එක මගේ ප්‍රකාශනයේ තියෙනවා. මහා ආණ්ඩුවට උදව් කරන්න පොඩි ආණ්ඩු නමයක් ඕනේ. ඒ ප්‍රදේශ ආර්ථික සංවර්ධනය බාර ගන්න. ඒ වගේම ජාතික ඉඩම් කොමිසම ඇති කරන්න. මෙහෙම කාරණා ගණනාවක් තියෙනවා අපි එකඟ වෙලා. TRC කොමිසම, Truth and Reconciliation කොමිසම ඇති කරන්න. නවාස් කොමිසම අනුව මේ රටේ ඇත්ත වශයෙන්ම අතුරුදහන් වූවන් ගැන වැඩ කටයුතු කරලා ඊළඟ අවුරුදු පහේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් අවසන් කරන්න. කෘෂිකර්ම නවීකරණයේදී විශේෂයෙන්ම මේ යුද්ධයට සහභාගී වුණ කණ්ඩායම් වලට අවස්ථාව දෙන්න ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන්න. ඒ අයටත් අනාගතයක් තියෙන්න ඕන. හිටපු ඇමති අනුර කුමා දිසානායක මැතිතුමා ඒ කාලේ මතකද පළාත් සභාවට විරුද්ධ වුණා. ඒගොල්ල දකුණේ විශාල යුද්ධයක් ගෙනිච්චා. ඒකට විරුද්ධ වන එක දැන් ඉස්සෙල්ලම ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. මේවට හරියට කරනවා කියලා වචනවලින් මදි. දැන් මට බැන්න මං එදා යාපනය ඇවිල්ලා කිව්වා කියලා දෙමළයාට තර්ජනය කරන්න එපා කියලා. මම වැරද්දක්ද කරේ? සුමන්දන් මන්ත්‍රීතුමා එතුමා ආරක්ෂා කරා. කොහොමාරි එතුමා කිව්වේ නිසා ඒ ජාතිවාදී ප්‍රශ්න ගන්නෑ, මෙහෙම කරන්නේ නෑ කියලා ඒ ප්‍රශ්නේ මට ඉවරයි. එතුමාගේ ප්‍රශ්නේ තියෙනවා ආර්ථිකේව. මම ප්‍රශ්න අහනවා, එයා පිළිතුරු දෙනවා. මම විවාදයකට මට එන්න කිව්වා, මං එකඟ වුණා, මට ආරාධනාවක්. ඊටත් වඩා ශක්තිමත් ආර්ථිකයක් යාපනයේ තියෙනවා. ඒකයි අනාගතයක් දෙන්න මං ඇවිල්ලා ඉන්නේ. සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරේ ළඟින් කතිරේ ගහන